විශ්වාසය තියෙන ඔබතුමා ගත්ත විශේෂම අපේ ගමේ භාගයක් නැ අපිට කරන්න දරු අපේ අත්තරින් ලංකා අපිට කියන්න මේ ජනාධිපතිතුමාට කියන්නේ කරුණා කරලා කිසිම කෙනෙක්ගේ දේවල් අහන්න එපා, මේ රටම ඉල්ලන්න මෙතුමාට දෙන්න අපේ ආරක්ෂාව අපිට දෙන්න. එච්චරයි, මෙන්න අපිට දායකයෙක් නෑ, මුළු රටම අද ඉල්ල යද හෙට වෙනකොට ඉල්ලයි. අපි උද්ඝෝෂණය කරන ලංකාව අපිට මේ සංවිධානය කරගන්න බැරුව කියලා දැන් අපි මේ තප්පා ගන්න මෙතන ආවේ ජනාධිපතිතුමාගෙන් ඉන්න නායකයෙක්ගෙන් ඉල්ලන්නේ. අපේ රටට අවශ්‍ය මෙච්චරයි, අපිට ඕන මෙයාවයි, අපිට කිසි දෙයක් ඉල්ලන්නේ, අපේ ආරක්ෂාව විතරයි අපි ඉල්ලන්නේ. අපිට ආරක්ෂාව දෙන්න නම් මේ මෙතුමා වගේ කෙනෙක්ට මේක බාර දෙන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ගොඩක් කට්ටි එනවා ඒ වෙලාවට, ඔගොල්ලොත් පොඩි වෙනවා කරදර වෙච්ච වෙලාවට. අපි ඔබතුමා එනකම් මහන්සිය බෑ, අපි දන්නේ එනවා කියලා. නියම කෙනා මෙතුමා විතරයි මේ රටේ ඉන්නේ. අපි බේරගත්තත් මෙයා විතරයි. අපිට ඕන මෙයාමයි. මේ රටම ඉල්ලයි, රටම හන නැගයි, රටම ඉල්ලයි. ඉස්සරහට ඉල්ලන්න ඕන, සිංහල ඉන්නවා නම් ජාතිය ඉන්නවා නම් ඉල්ලන්න ඕන. පොලිස් පති මාරු කරාම ප්‍රශ්නේ ඉවරයි. ඒ විතරනේ අර ඒක අවබෝධයක් නැති නිසා මේක හරි කීලකට ගිහින් ඔව් වෙන්නේ නැහැ. බුදුමාට ඔබ දුන්නා කිසි දෙයක් අද වෙන්නේ නැහැ. මෙහෙමත් වෙන්නේ නැහැ. අපි තාම අපේ එක්කත ලුණුවත් හන්න මොඩ නැහැ. අපිට අපේ ගමෙන් භාගයක් නැහැ. ගමේ මිනි ඔය 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 S2කින් අපි දැක්ක දේ අපි තාම උස්සුස ලෙඩුම් ගන්නේ. මම දීකර මන් දැකලා නැහැ මෙහෙම දේශනය. අපි විතරන්නේ මේ මුළු රටම කියනවානේ දැන්. හාමුදුරුවෝලත් කියනවානේ දැන්. ඒ හාමුදුරුවෝලත් කියනවානේ කෙනෙකුට ඉන්නේ මේ මේ මෙතුමාගේ මේක ඉස්සර දානවානේ යාල. ඇයි ඉතින් දැන් කාටවත් කියන්න බෑනේ අපිට දැන් දෙන්න ඕනේ. දෙන්න ඕනේ. දැන් දෙන්න නැත්නම් මොකද අපි තාම මරන්නද? නෑනේ. අපි අපිට ඉල්ලන කියලා දෙන්න රටම ඉල්ලන්න. ඉල්ලන්න රටම ඉල්ලන්න. රටම අවශ්‍ය කෙනා ඉල්ලන්න. මුළු ලංකාව උද්ඝෝෂණය කරන්න ඕනේ එතුමා අපිට ඕනමයි කියලා. අපි අනිවාර්යයි. අපි පිටින් මුළු ගමම අපි අනෝ මුළු ගමම මෙයා කරලා අපි කරනවා. අපිට අපි දන්නේ නැලකම. අපිට පෑ බායක් දැනුවත් කරලා අපි ගෙන්නලා මුගම වෙන්න.